ආයිබංකල හැම දිනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න subscribe කරුතෝ මම දාන video එකක ඔයගොල්ලෝ videos screen එකට එන්නේ. එතකොට රුමේනියාව යෑම සම්බන්ධයෙන් මොකද ලංකාවේ මෑත කාලේ වැඩිම කතාබහට ලක් වෙන මාතෘකාවක් සහ ගොඩක් කට්ටි යන රටක් තමයි ඇත්තටම රුමේනියා. රුමේනියාව ඇත්තටම යුරෝප් රටක්. එතකොට මේකේ ඇත්තටම ගොඩක් කට්ටි සෑහෙන්න යනවා. හරිද? මෙතනදී ගොඩක් දක්වන්න ඕනේ ඇත්තටම ඒජන්සි වලින් ගොඩක් එනවා මෙතනදී 2020 විතර ඉඳලා මුලින්ම ගීපු කට්ටිය තියෙනවා දැනටත් යන්න වෙනවා දැන් පොඩ්ඩක් අර ගොඩක් කට්ටි යන හින්දා ඇත්තටම පරක්කු වීමක් තියෙනවා වර්ක් පර්මිට් වල වීසා වල ඒ හැම දෙයකම ඒතර ගත්තොත් මේ පොඩි රිසර්ච් එකකින් මම මේ වීඩියෝ එකේ ගේන්නේ ඕගොල්ලොත් දැන් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවනේ කට්ටිය යම්කිසි දේවල් මෙතන වීඩියෝ එකේ තියෙන්න පුළුවන් යම්කිසි කරුණු සම්බන්ධයෙන් ඕගලන්ට දැනගන්න. එතකොට ඒකත් ඕගලන්ගේ දැනුම් පොතට දාගන්න පුළුවන්. හරි. දැන් පළවෙනි ප්‍රශ්නයක් එන්නේ රුමේනියාවේ ස්කිල් අන්ස්කිල් කියලා දෙබෝ ජොබ්ස් වර්ග දෙකක් තියෙනවා. අන්ස්කිල් කියන්නේ ඒක ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් උන්නේ යන්න. හරි. එහෙම නැතුව යන්න පුළුවන් නෝමල්. ඒ වගේ ජොබ්ස් ඇත්තම දැන් ඒ ජොබ් කැටගරි අතරම යන්න පුළුවන් ඒවා කාපෙන්ට යන්න පුළුවන් පිට්සා මේක යන්න පුළුවන් වඩු එක කාපෙන්ට ඊට පස්සේ පයිප් හදන කට්ටියට යන්න පුළුවන් ස්ටීල් ෆිටර්ස්ලා ඒ කියන්නේ මේ යකඩ ඒ සම්බන්ධව වැඩ කරන කට්ටිය ඊට පස්සේ වඩු පිට්සා මේකර්ස් ඩෙලිවරි බෝයි වගේ කියන්නේ නන් ප්‍රොෆෙෂනල් කැටගරියට යන්න පුළුවන් උගලන්ට හරිද ඒතර බෙස්ට් ඒජ් ඔකට ඉස්ලාම ඔළුවට එන්නේ මොනවද යන්න පුළුවන් හොඳම ඒජන්සිය කියලා. ගොඩක් විට මේක ඒජන්සිය කරහා තමයි යන්න වෙන්නේ. මොකද උතන නෝමලි වෙන්නේ රුමේනියාවේ ඒජන්සියක් තියෙනවා, මෙහි ඒජන්සියක් තියෙනවා. රුමේනියාවේ ඒජන්සියට එහි තියෙන කම්පැනිස් වලින් තියෙන අභ්‍යර්ථු ඒ ඒජන්සියට දෙනවා. ඒ ඒජන්සි මෙහි ඒජන්සියට කියනවා මෙන්න මේ 200ක් 100ක් විතර කට්ටිය වණ්ඩ කියලා. අන්න එහෙම තමයි ප්‍රොසෙස් එක වෙන්නේ නෝමලි. දැන් ඩුබායි වලත් එහෙමයි. හරි එතකොට මෙතනදී ලංකාවේ කියන්නේ ගියපු කට්ටියගේ සමස්තයක් වශයෙන් ඔක්කොම නෙවෙයි සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම තියෙන්නේ හොඳ ඒජන්සිස් වර්ගයකට يعني මේ රුමේනියාවට යවන සුහාර කියලා ඒජන්සියක් තියෙනවා කුරුණෑගල එමරල්ඩ් ඒජන්සියක් තියෙනවා එමරල්ඩ් ඒජන්සිය ඇක්ටිව්ලි මේකට සම්බන්ධ ලොකුවටම නැහැ අන්න ඒක උත්තරපතේ තියාගන්න ඊට පස්සේ ශෂල් ඒජන්සි ඒක තියන්නේ නිගම්බෝල මීගමුවේ ඊට පස්සේ බේස් වන් කන්සල්ටන්සි ඒක තියන්නේ වැල්වත්තේ හරි ඔන්න ඒජන්සි තව ඒජන්සි කොටක් තියෙනවා මම කිය ප්‍රධාන වශයෙන් මේවල අපිට ඇක්ටිව් ගතිය වැඩි ඒ කියන්නේ දැන් සෝෂල් මීඩියා වලත් අපි දැක්කොත් මේ මේ යවපු කට්ටිය ගියපු කට්ටිය ඉන්න කට්ටිය කුළු දානවා මේ වලින් ආවේ කියලා හරි එතකොට ඔතන ඊට පස්සේ එනවා සල්ලි ප්‍රශ්නේ මේක ඇත්තටම ඉස්සරම කලින්ම ගිහපු කට්ටිය උගුල දන්නවා 1,02,03ට ගියේ. දැන් 1,06යි 1,13යි 1,12යි එහෙම තමයි ඇය කරන්නේ. ඒක ඇත්තටම ඔතන වෙන්නේ මේ ගොඩාක් අය කරනවා. හිතන් දැන් ඩිමාන්ඩ් එක වැඩි හින්දා උද්දට ඒජන්සි කාරයෝ උද්දට හම්බ කර ගන්නවා මේකෙන්. හරිද? මේ ඒ වගේ දේවල් තියෙනවා ඒක නිසා හොඳට මතක තියාගන්න. හරි ඊට පස්සේ දැන් එතන දැන් එක්කෙනෙක්ට 1,05ක් විතර 1,06ක් මදි වෙන්න පුළුවන්. ඔතනදී කරන්න තියෙන BOC බැංකුවෙන් ලෝන් දෙනවා ඇත්තටම විදේශ රැකියාවකට යනක. අන්න ඒක හොඳට මතක තියාගන්න. සමහරවිට ඊශ්‍රායෙල් වගේ රටකට යනවා නම් 1,10ක් ගන්න පුළුවන්. 1,15ක් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම 1,10ක් ගන්න ඕන පුද්ගල අප තියන්න ඕනේ. 1,15ක් ගන්න ඕන දේපල අප තියන්න ඕනේ. ජපාන් යනවා නම් 8,50,000යි. දකුණු කොරියාව 1,06ක් වගේ රුමේනියාවට 1,05ක් ගන්න පුළුවන්. හරි. හැබැයි මෙතනදී පොඩි කේස් එකක් තියෙනවා. ඕගලන්ට BOC බැංකුවට padi වැටෙන දෙන්නේ තමයි අපකරු හැටියට සයින් කරන්න ඕනේ. රාජ්‍ය සේවයේ. ඉතින් හැමෝටම ටිකක් අමාරු හොයාගන්න. හරිද? එතකොට දැනට තියෙන තත්ත්වය නෝ ගොඩක් ඒජන්සි වල මාස
පහයි මාස හතරයි මාස දහයි අවුරුදු එකහමාරක් විතර යන වීසයින්ද හරි ඒ කියන්නේ වර්ක් පර්මිට් ඒ ඔක්කොම ප්‍රොසෙස් එකට අන්න එහෙම ගොඩාක් කට්ටි ඉන්නවා හැබැයි මෙතන සමහර කට්ටියට ඇත්තටම දැන් මෙහෙමනේ මොකක් හරි කරලා තියෙන්න ඉපේ දැන් හොටෙල් එක ජොබ් එකකට යනවා නම් කිචන් එකේ මොනවා හරි කරලා තියෙන්න ඕනේ දැන් ඒ ලෙල්ලු කරන ගමන් හරි එහෙම බැලුවොත් එහෙම මොනවත්ම නැත්තම් එතකොට අර ජොබ් කැටගරි වල ඩිලේ එක වැඩි වෙනවා අනික ජොබ් කැටගරි ජොබ් එන්න යන වෙලාවක් වෙන්නේ දැන් එහෙම වර්ක් පර්මිට් එවන්න ඉපේ ඒගින් ඒ කම්පැනි වල පුරප්පාඩු වෙන්නත් ඕන හරි ඒක නිසා හොඳට මතක තියාගන්න ඊට පස්සේ පොලිස් රිපෝට් ගත්තොත් පොලිස් රිපෝට් එකක් දෙන්න ඉපේ අතෝර පොලිස් රිපෝට් වල කාලේ දැන් ඇත්තටම මාස එකමාරකට වඩා යනවා මොකද මන් දැක්ක අගෝස්තු මැද වගේ දාපු කෙනෙක්ට අගෝස්තු නෑ අගෝස්තු මුල වගේ දාපු කෙනෙක්ට දැන් තමයි හම්බෙන්නේ ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න මේ පාස්පෝර්ට් හොඳම වැඩේ දැන් මං කියපු ඒජෙන්සි ඇර ඒ ඒජෙන්සි වුණත් හැම ඒජෙන්සි එකක්ම වුණත් ගිහිල්ලා බලන්න SLFB එකේ SLFB කියන්නේ විදේශ සේවන උත්කාරයන්සේ ලියාපදිංචිද කියලා මොකද පාස්පෝර්ට් එක දෙද්දී ඒගොල්ලෝ කියනවා පාස්පෝර්ට් එක ගන්නවා හරි ඔය පාස්පෝර්ට් එක ආයි ගන්න ගියාපුවම සල්ලි ඉල්ලනවා හොර ඒජෙන්සිස් තියෙනවා බරුට වීසාවා කියලා එහෙම තියෙනවා ඒක නිසා කවදාවත් ලොකු සල්ලියක් එහෙම දෙන්න යන්න බා පාස්පෝර්ට් එක දෙන්න යද්දී වීසා ආවට පස්සේ දෙන සල්ලියක් දෙන්න ඒක තමයි හොඳම වැඩේ ඊට පස්සේ අවුරුදු දෙකක් දැන් දෙක කොන්ට්‍රැක්ට් එකකට යන්නේ දැන් කාපෙන්ටර නම් අවුරුදු දෙකක යනවා දෙකට පස්සේ ලංකාවට එන්න ඕනේද කියලා අහනවා නෑ එහෙම එන්න ඕනේ නෑ ඒගොල්ල හොඳයි නෑ ඕගොල්ලන්ට වීසා තව අවුරුදු දෙකකට ගහනවා දෙක රිනිව් කර කර ඉන්න පුළුවන් අවුරුදු 10 15ක් අන්න ඒක ටික තමයි මට ඕගොල්ලන්ට කියන්න ඕන දිනෙන් දින ටිකට් ප්‍රයිසස් නම් වැඩි වෙනවා ඔය කොහොමත් මුලින් ගියොත් හොඳයි ඕන දෙයකට අන්න ඒක හොඳට මතක තියාගන්න මේ කොහොමත් ලොගුලන්ට ළඟයි කියලා ගෙදර ළඟ කියලා එහෙම ඒජෙන්සි වලට යන්න එපා ඔය කිසිම ලියාපදිංචි යන්නේ නැති හොඳ ඒ වලට විතරක් යන්න මිනිස්සු ගොඩක් ගියපු ඒ වලට විතරක් යන්න නිකන් ලක්ෂ ගණන් අන්තිම නැති කරගෙන එන්න වෙන්නේ හරි ඔන්න ඔය ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න දුන්නේ මේ රුමේනියාව සම්බන්ධයෙන් මේකේ බෝඩර්ස් පයින්න ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා ඒවනම් ඔය කියන තරම් ලේසිත් නැහැ කියන තරම් ජොබ් ලේසිත් නැහැ හරිද අන්න ඒකයි හැම වෙලෙම ගියපු කට්ටේගේ අද්දකීම් ඔය Facebook groups වල තියෙනවා අපි රුමේනියාවේ එහෙම කියලා groups තියෙනවා ඒතර ඒ වලින් උගලන්ට දැනගන්න පුළුවන් මොකද්ද ඒජෙන්සිය කීයක් ගියාද කොහොමද වෙන්නේ වැඩි කොච්චර වර්ක් පර්මිට් එක කොච්චර කල් ගියාද එම්බසියෙන් වීසා ගහද්දි කොහොමද කල් ගියේ ඒව සම්බන්ධයි රයිට් එහෙනම් නැවත ඉරිකින් නැවත හමු